අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් YouTube එකේ ගොඩක්ම මේ සම්බන්ධ විස්තර තිබ්බ අඩුයි. ඉතින් ඒ හින්දා මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා හිතුණා. ඉතින් මේ ලයිසන්ස් එක ගන්න විදිහ A to Z මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යනවා. ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන්ස් එක හේවත් අපි මේකට කියන්නේ IDP එක කියලා. ඉතින් IDP කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් කියන එක. ඉතින් ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන් ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් කියන ආයතනයෙන් තමයි ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ කොළඹ 3. ඉතින් මේ ඔයගොල්ලන්ගේ ඔෆිස් එක තියෙන්නේ 3 වෙනි තට්ටුවේ තමයි තියෙන්නේ. ඉතින් මෙතන ගියාට පස්සේ ඔයගොල්ලන්ට ෆෝම් එකක් දෙනවා. ඉතින් මේ ෆෝම් එක පුරවලා අදාළ විස්තර ටික තමයි එතන බාර දෙන්න ඕනේ. ඉතින් මේ ෆෝම් එක ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකෙන් උනත් කලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ලින්ක් එක දැන් පල්ලෙහෙන් දාන්නම්. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඔයගොල්ලන්ට ගෙදර දැම්ම මේ විස්තර ටික පුරවගෙන යන්න පුළුවන්. ඉතින් මේ ෆෝම් එකේ විශේෂම පුරවන්න කියලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ නම කැපිටල් ලෙටර්ස් වලින් තමයි ලියන්න ඕනේ. ඉතින් අනිත් ඒවා සිම්පල් වලින් ලියවට ගැටලුවක් නැහැ. ඉතින් ඊට පස්සේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, උපන් ස්ථානය, ඒ වගේම ඔයගොල්ලන්ගේ උපන් දිනය, ඩ්‍රයිවිං ලයිසන් නම්බර් එක, ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන් ඉෂුව කරපු ඩේට් එක සහ ඔයගොල්ලන් රික්වෙස්ට් කරන vehicle class එක. ඉතින් vehicle class එක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඩ්‍රයිවිං ලයිසන් පිටිපස්සේ පුරවන්න බලා ගන්න පුළුවන්. vehicle class එක මොකක්ද කියලා ඉතින් අදාළ class එක ඔයගොල්ලන්ට එතන ලියන්න තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ඔයගොල්ලන්ගේ passport size photos 3ක් ඕනේ. ඉතින් ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන් එකේ ෆොටෝකෝපියක් ඕනේ. ඩ්‍රයිවිං ලයිසන් එකේ ඉස්සරහයි පිටිපස්සයි. ඉතින් මේ දේවල් ටික බාර දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලන් ෆෝම් එක බාර දෙනකොට ෆෝම් එකේ ෆොටෝස් අලවන්න එපා. ඉතින් අලවන්න නැතුව තමයි ෆොටෝස් ටික ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ IDP එක, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ලෝකයේ රටවල් 160කට බලංගු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙන රටත් මේ රටවල් 160 අතරේ තියෙනද කියලා බලන්න. ඉතින් ෆෝම් එක ඔක්කොම පුරවලා බාර දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ membership එක ගන්නත් පුළුවන්. membership එක නැතුව ඔයගොල්ලන්ට මේක ගන්නත් පුළුවන්. ඉතින් membership එක ගත්තාම ඔයගොල්ලන්ට පොඩ්ඩක් කලින් මේකේ permit එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් membership එකත් එක්ක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට රුපියල් 10,280ක් වගේ ඔක්කොම මුළු මුදල වැය වෙනවා. ඉතින් membership එකත් එක්ක ගත්තොත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් වැඩ ගන්න දවස් 3ක් වගේ ඇතුළත ඔයගොල්ලන්ට මේ permit එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් membership එක ගන්නේ නැතුව ඔයගොල්ලන් ගත්තොත් එහෙම රුපියල් 7000ක් වගේ තමයි වැවෙන්නේ. ඉතින් එහෙම ගත්තොත් ඔයගොල්ලන්ට සතියක වගේ කාලයක් යනවා මේ ලයිසන්ස් පර්මිට් එක ගන්න. ඉතින් ඊට පස්සේ මේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම බාර දෙන්න තින්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බිල් එකක් හම් වෙනවා. ඉතින් ඒ බිල් එක අරන් ගෙදර යන්න තමයි තින්නේ. ඉතින් ඔය membership එකත් එක්ක ගත්තාම දවස් 3කින් වගේ පස්සේ ඔයගොල්ලන්ට ගිහිල්ලා මේ permit එක collect කරගන්න පුළුවන්. ඉතින් යනකොට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට එදා දීපු බිල් එකත් අරන් යන්න අමතක කරන්න එපා. ඉතින් permit එක අතර ගත්තට පස්සේ විශේෂයෙන්ම බලන්න මේකේ හරියට ඔයගොල්ලන්ගේ නම තියනවද කියලා. ඉතින් ඒ වගේම driving license number එක සහ ඔයගොල්ලන්ගේ උපන් දිනේ සහ ID number එක. ඉතින් මේ දේවල් ටික හරියට තියනවද කියලා අනිවාර්යෙන් බලන්න. ඉතින් මෙහෙම තමයි පහසුවෙන්ම international driving permit එක ඔයගොල්ලන්ට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ වගේ විස්තර ටික මම පල්ලා ලින්ක් එකක් දාන්නම් මගේ description එකේ. විශේෂයෙන් මේකේ ෆෝන් නම්බර් එක සහ තියෙන ස්ථානය මම Google Maps වල ලින්ක් එක පල්ලා හින්දා දාන්නම්. ඉතින් ඒ වගේම මේගොල්ලන්ගේ website එකත් මම පල්ලා ලින්ක් එකක් දාන්නම්. ඉතින් මම හිතනවා යම්කිසි කෙනෙක්ට මේ video එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේ මතක ඇතුව Rai Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට video එකක් දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් මේ වගේ video එකක් හැම වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.